කුමාරයා වශයෙන් ඉපද සිටි අවස්ථාවේදී ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. පෙර ජාති ජාතීන් පේන්න පටන් ගත්තා මේ ලපටි අවදීයේදී. මිපදී මාසයග්ගේතන පිය රජුරුවන් විසින් මේ දරුවා වඩානින්න වෙලාවේදී රාජා අපරාධකාරයන් හතර දිනක් ගෙනවා දඬුවම් නියම කරවා ගන්නට රාජපුරුෂයන්. එයින් එක එක්කෙනෙකුට ගෙලගසා දාන්නත්, කෙනෙකුගේ අත්පාසින්දින්දත්, කෙනෙකුගේ වස්තු සම්භාරය රජසන්තය කරන්නත්, කෙනෙක් රටේ නිරපන්නටත් මේ රජුරු අන දුන්නා. මේක ඇහුණා වූ මේ තේමී කුමාරයාගේ හිතට මහා බයක් ඇති වුණා. මක්නිසාද මේ තේමී කුමාරයා වශයෙන් උපන්නේ බෝධිසත්වයෝ? මේ බෝධිසත්වයන් වහන්සේගේ පූර්ව ජාතියේ පෙනී ගින් තිමුණ ඒ රටේම අවුරුදු 20ක් රාජ්‍ය කරලා අවුරුදු 80,000ක් ඔසුපත් නරකයක දුක් විඳලා මේ නැත මනලව රජගෙදර උපන්නේ. අයම රජකම කරොත් එහෙම අපායට යන වෙනවා කියලා තේරුම් අරගෙනයි මේ බයටපත් උනේ. ගොළුවෙක් බීරෙක් කොරෙක් හැටියට අවුරුදු 16ක් මේ රජගෙදර මේ දරුවා වටක් සමාදන් වෙලා හෙල්ලෙන්නේ නැතුව හිටියා. කිසිවක් ඇහෙන්නේ නැති හැටියට අතක් පයක් දිගාරින්නේ නැති හැටියට කතා කළ නැහැ හැටියට බොහෝම දුකසේ ඒ අවුරුදු 16 ගත කළා. මේ රජුරුවත් එවාගේම අගමෙහසියක් මෙතියමිතවරුනොත් වෛද්‍යවරුනොත් නොකළ පරීක්ෂණයක් නැහැ. හැම පරීක්ෂණයක්ම කළත් මේ දරුවාගේ ගතිය වෙනස් කරන්න බැරි වුණා. අන්තිමේදී නගරවැසියන්ගේ නියමයෙන් පාරජ්ජිරුවන්ගේ අනින් සුනන්ද රේදුරු විසින් මේ දරුවා කැලෑවේ ගෙනිහිල්ල වලක්කපල වලදාන්න නියමිත වුණා. සුනන්ද රේදුරු විසින් මේ දරුවා කරත් එක දාගෙන ගිහිල්ල දේවානුභාවයෙන් ඈතට ඈතර යැවිල වනාන්තරයකටම යැවිලා කරත්තේ නවත්තලා වලක්කපනකොට මේ දරුවා ඇහැරලා බැලුවා. ඒ වෙලාවේ පෙනී ගියා වනාන්තරයක් බව. ඒලා අතපා දිගෑල්ලත් පිරිමැන්දා තෙල් කඳන් වාගේ බොහොම ලස්සන අතුල් පතුල් සහිත අවයව ආසනෙන් මේ සාල එම යානාවෙන් බැහැලා කල්පනා කළා මේ පුජ්‍යලයා මං එක්ක සටන් කරන්නවත් මට පුළුවන් ද කියලා බලන්න රතේ තනියටින් ඉස්සුවා. පුළුවන් වුණා. ඒ වෙලාවේදී විශ්වකර්ම දේපුත්‍රයා සග්දව රජාණන් ඇවිල්ලා මිනිස් වෙසින් මේ දරුවාට ඇඳෙව්වා. ජේලා සුනන්ද රේදුරට කතා කළා මොකද මේ වලක් හරන්නේ මැණික් කාරණවද නිදාක් කාරණවද අලහාරණවද මේ රේදුරා වලට බැහැලා ඉන්න උඩ බලන්නේ නැතුව කියනවා අපේ රජුරංගේ ඉන්නවා කාලකන්නේ පුතේ ඒ පුතා වල දාන්නයි එතකොට මේ කුමාරයන් වහන්සේ ඒ ජීවිතේ කවදාකවත් අකුරක් ඉගෙනගෙන නැහැ පෙර ජාති ජාතියින් ඉදී දිනු කරගත්ත නුවණ තියෙනවා මීරි හඳින් ගාථාවක් කියුවා අදම්මං සාරිතේ කයිදා මංචේ ත්වන්නිකනම් වනේ යසරුක්කස ඡායායේ නිසීදයේ සයේවා නසස සාකා භංජයේ මිත්‍ය දූබිහි පාපකෝ කියලා බණපදයක් කිව්වා. හේ දුරෙනි ඔබ කරන්නේ අධර්මයක්. යම් කෙනෙක් ගමනක් යන වෙලාවේ ගහක් මුලේ මොහොතකට හිවන ගත්තනම් ගෙමන් ඇරියානම් සත්පුරුෂයෙකු විසින් ඒ ගහේ කඳේ ඉරක් නෑන්ද යුතුයි ගහේ අත්තා ක්‍රිකලා කොලයක්වත් නොකැදී යුතුයි ගාත ආචාර කරමින් ගාවට පිරිසිදු කරලා ගාත පැන්ලක් කරලා වැලිහෙලා ගාත ආචාර කරලා ප්‍රදක්ෂිනා කරලා යන්නේ. ඔබ හිතන්නේ මහරජුරෝ වෘක්ෂයක් කියලා රජුරුවන්ගේ පුතුණුව කියන්නේ වෘක්ෂයේ සාකාවක් කියලා හිතන්නේ. ඔබ දැන් රජුරුවන්ගේ වෙනේ ජීවත් වෙන කෙනෙක් නම් රජ්ජිරුවන්ගේ පොතක වන මේ සාකාවට හිංසාවක් කියන අධර්මයක් නිත්‍යත් දෝහීකමක් කියලා මේ බණේ කියනකොට උඩ වැළුවා මේ රියදුර බැලුවාම දෙව් කුමරෙක් වාගේ කෙනෙක් ලස්සනට ඇඳ පැළඳ ගත්ත ඔටුන්නක් දරාගත්ත දෙව් කුමරෙක් වාගේ ඇහුවා තමුන් කවුද මම තමයි තේනී කුමාරයා ඇවිත් බලන්න රටේ බැලුවාම ඇත්තට කුමාරයා බව තේරුම් ගත්තා අඬලා කිවානේ යම් ආපහු යම් මට ඔකෝ සම්පත් ලැබෙයි මහරජුරුවන්ගෙන් කියලා. ඒ වෙලාවේදී ගාථා 10කින් මේ රේදුනාට බණක් කිව්වා. ඒ බණෙන් සඳහන් වෙන්නේ කළගුණ සැලකීමේ ආනිසංස 22ක්. ඒ කියන්නේ දරුවන් විසින් දෙමව්පියන්ද, එවැගේම ශිෂ්‍යයන් විසින් ගුරු උතුමන්ද,
කවර නමුත් උපකාරයක් කළ සත්පුරුෂයන්ද ගරු කළ ඇති ඇති ගෞරව කිරීමෙන් බුමන් කිරීමෙන් කළගුණ සැලකීමෙන් ලැබෙන ආනිසංසත් ඒ ගාථා දහයෙන් පාදා දුන්නා. ඉතින් රියදුරාට කිව්වා යන්න තමන් මගේ දෙමෝපියන්න මං වැන්දා කියන්නේ මං සැපෙන් ඉන්නවා කියන්නේ මං අය යන්නේ නෑ මං මොකද කාරණේ මේ ගණාන්තරයට එන්න හේතුව මං අවුරුදු 20ක් මේ රටේ රාජ්‍ය කරලායි අවුරුදු 80000ක් අපායේ දුක් විඳි අයත් මං රාජ්‍ය කළොත් අපායට යන බය නිසායි මම මේ වනාන්තරේ පැවිදි වෙන්න ආසාවෙන් වතක් සමාදන් වෙලා අවුරුදු 16ක් දුක් විඳි මම දැන් පැවිදි වෙනවා මගේ මව්පියන් කියන්නේ මං පැවිදි වුණා කියලා මං ඒ ඇත්තන්ට දීර්ඝාස පතන බව කියන්නේ කියලා පිටක් කෙරුවා හේදුරා පසු දේවානුභාවයෙන් නැවී පෙනී ගිය මාර්ගයෙන් රජවාසයට ගිහිල්ලා මේ ප්‍රවෘත්තිය කිව්වාම හැමෝම විස්මිත වුණා මහරජුරුවන් මෑණියන් ඇතුළු සියලුම දෙනා දවස් 7ක් ඇතුළත මේ ආරණ්‍ය සොයාගෙන ආවා ඒ වෙනකොට මේ තේමියේ කුමාරයන් වහන්සේ පැවිදි වෙලා තාපස පරිද්දෙන් පැවිදි වෙලා ධ්‍යාන විචා උපදවාගෙන හිටියා මහරජුරුවන් ඇවිල්ලා ආරාධනා කළා ආපසු ගෙදර යන් මම දැන් වයසයි මේ දරුවාටයි රාජ්‍ය හිමි තමා සතු රාජ්‍ය බාර ගන්න කිව්වා එලාවේදී මේ කුමාරයන් වාසයේ සීල විස්තරේ පහදා දුන්නා පියාණන් වාස මං අවුරුදු 20ක් ඔය මාලිගාවේම රාජ්‍ය කරලා අවුරුදු 80000ක් අපායේ දුක් විඳලයි මේ නැට උපන්නේ අයමත්මම රාජ්‍ය කළ අපාට යන්න බැරි නිසායි මම මේ අබිනිෂ්ක්‍රමණය කෙලේ මම නැවත රාජ්‍ය කරන්නේ පියාණන් වාසේ කිව්වා එතෝ එලාවේ පියාණන් වාසේ කියනවා මේ වාගේ වාසනාවන්ත ශීලවන්ත ගුණවන්ත ඥානවන්ත පුණ්‍යවන්ත රූපවන්ත දරුවෙකුටත් රාජ්‍ය එපා වුණා නම් මටත් එපා පැවිදි වුණා මෞතුමියත් පැවිදි වුණා පැමිණි සීලම දෙනාම තවස් පැවිද්දෙන් පැවිදි වුණා ඒ බව ආරංචි වෙච්ච නගරවැසියෝ ගම්වැසියෝ ජනපදවැසියෝ ඔක්කොම ඇවිල්ලා පැවිදි වුණා ඒ බව ආරංචි වෙලා අසල්වාසී රාජ්‍යවල රාජ්‍ය හතක සෙනඟැවිල්ලා පැවිදි වුණා ඒ සීලම දෙනාට ආශ්‍රම සහ ආහාර පාන සඳහා පළතුරු එවාගේම ජලපාතය කුටි සෙනසුම් පාස ඔක්කොම මේ මහෝත්තමයන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් දෙවියන් විසින් මවා දුන්නා කෝටි සංඛ්‍යාත ජනකාවක් එක්ක මහණදම් පුරලා ආයු කෙලවර බඹල උපන්නා මේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙනවා සංසාර ගමන කජකම් කළත් අපායට යනවා සිටුකම් කළත් අපායට යනවා බමලෝ හිටියත් නැවත ගිහිල්ලා අපායට යනවා දෙව්ලෝ හිටියත් අපායට යනවා සංසාර ගමනේදී භයානක තැන මෙතනයි තමත්තසේනාම චත්තාරෝ අපාය සකගේ සදිසා සෝවාන්වත් නූනානම් සීල ප්‍රතුජ්ජනියන්ගේ නිවස වාගේ තමයි සතර අපාය තිරිසං අපාය ප්‍රේත අපාය අසුර අපාය නරක ආදී කෙනේ මේ හතර තමයි ප්‍රතුජ්ජන සත්‍යයන්ගේ නිවස